මේ pet talk සුපුරුදු පරිදි අපි අලුත් ප්‍රෝග්‍රෑම් එකකින් ඇවිල්ලා ඉන්නවා ඔයගොල්ලෝ ගෙදරට. ඉතින් මං ගාවේ ඉන්න කෙනා මීට කලින් pet talk එකෙන් දැකලා තියෙනවා ඇති. හැබැයි ලංකාවේ snouser litter එකක් ආපු පළවෙනි අවස්ථාව තමයි මේ. ඒ කියන්නේ snouser puppies ලා ලංකාවේම breed වෙච්ච පළවෙනි අවස්ථාව තමයි මේ. ඉතින් හිරාන් ඉන්නවා මේ පැටවුන්ගේ අයිතිකාර महात्मा अद्वशी अभी तक इकतुला पेटो के पोडा कथाकरा दें पेटाव गए कथाकरा मीट कलिंग अभी स्नौस कथाकरा मेगोल इतिहास कथाकरा मेगोल हदन हटी पुराक देव कथाकना एक प्रोग्राम में कत्को बलन पुलवा पेटोक स्नौस गीला हम पास प्रोग्राम में कत एविंग अरे मम विहिलोट गया मेगोल सीए बल गीला इधिंग ए विधि मेगोल लुक्तिंग असलना डोक शो सोलह देखा ඉතින් අද අපි කතා කරමු දැන් මේගොල්ලෝ ගැන මේ ෆස්ට් ලිටර් එක ලංකාවේ ස්නවුසර්ස්ලා. ඇයි ස්නවුසර් කෙනෙක් හදන්නේ ඉතනේ? ආ ඇත්තටම කියනවා නම් මෙයා තමයි අපිට පළවෙනිටම හම්බෙච්ච ස්නවුසර්. අපි චීනයේ ඉන්න දවස්වල මෙයා. මෙයාගේ නම හර්කියුලිස්. ඒ නම දාන්න හේතුනේ මෙයා පොඩි වුණාටම අර හයියක් තියෙනවා. මගේ වයිෆ් වැදගෙන දුවන. ඉතින් ඒ හින්දා වයිෆ් දැම්ම නම හර්කියුලිස් කියලා. ඉතින් ඊට පස්සේ අපි ලංකාවට එනකොට ඉතින් එයාව දාලා එන්න බැරිකමක් තිබ්බා. ඉතින් අපි අරන් ආවා ලංකාවට. චීනයේ ඉඳලා. ඔව් චීනයේ නම. එයා ෂැන්හායි වල තමයි ඉපදුනේ. ශංගවල් ඉපදිලා අපි 2015 ලංකාවට මෙයාව ගෙනා. ගෙනල්ලා ඉවරලා ඉතින් අපි බැලුවා මේ වෙන ස්නවුසර්ස්ලා ලංකාවේ ඉන්නවද කියලා. අතනම අපිට එහෙම ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ ඇවිල්ලා අපි හොයලා බැලුවා ගොඩක් pet hospital වලින් අහලා බැලුවා. එතකොට අපිට හොයාගන්න බැරි වුණා. ඉස්සර කට්ටිය හිටියා කියලා කියලා තිබ්බා. ආරංචිය තිබ්බා. ඒ වුණාට හරියට තොරතුරක් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි මෙයා මාන. මෙයාට දැන් අවුරුදු හතර යන්නේ මෙයාට අවුරුදු 7 යන්නේ මොහනාව ආයේ මං චයින වලින් ගෙන්නවා ඊට පස්සේ තමයි මේ යාලගේ පළවෙනි පැටව ටික අවුරුදු දෙකකට විතර පස්සේ මෙයාගේ නම චාලි මෙයා මොලි මෙයා පිලි දැන් නම් නුත් දාලා තියෙනවා නම් දාලා තියෙනවා ඒ කියන්නේ බබාට මම බබා තමයි චාලි කියන නම එහෙම දැම්මේ ඉතින් එයා කියපු දේවල් වලින් මාත් ඒ නම එහෙම තමයි right දැන් ඕම තමයි snouser's law දැන් මේගොල්ලෝ ප්‍රධාන වශයෙන් categories තුනකට නැත්නම් කාණ්ඩ තුනකට බෙදනවා අපි ඒක මීට කලිනුත් කතා කරලා තියෙනවා ඉතින් අපි කියමු ආපහු මතක් කරමු මොනවද ඒ කාණ්ඩ තුන snouser's ලා ගත්තාම එයාලගේ ඉන්නවා giant snouser ලොකුම වර්ගය ඒක breed වෙලා තියෙන සාමාන්‍යයෙන් snouser's ලයි great dane වගේ dogs අත් එක mix වෙලා කියලා ඒක සාමාන්‍යයෙන් 17 වන සියවස ඉඳන් වගේ තමයි මේ ලොකු බ්‍රීඩ් එක ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ පළවෙනිටම ඉඳලා තියෙන්නේ ස්ටෑන්ඩඩ් එක ස්ටෑන්ඩඩ් එක මික්ස් වෙලා තියෙන්නේ තව බ්ලැක් පූඩල් එකයි එහෙම තමයි හිතන්නේ බ්ලැක් පූඩල් එකයි කම් මොන බ්ලැක් පූඩල් එකයි තව පෙනිස්ටර් කියලා ජාතියක මේ දෙක එකතු වෙලා තමයි හැදුනා කියලා කියන්නේ ඉතින් තව මිනිහෙච් එකක් ඉන්නවා එයාලා නම් 19 වන සියවසේ වගේ තමයි පටන් ගන්න. මිරට චුට් පොඩ පොඩි පොඩ පොඩි. වෙට් වෙට් වෙට්. ඉතින් ජයන්ට් කියන කැටගරි එක සාමාන්‍යයෙන් වර්කින් බ්‍රීඩ් එකක් විදිහට තමයි හදන්නේ. මේකල ස්ටෑන්ඩඩ් ඒ වගේම මිනි කියලත් ඔව් සාමාන්‍යයෙන් ජයන්ට් ජයන්ට් එක්කෙනෙක් සාමාන්‍යයෙන් කිලෝ 35ක් විතර බර වෙනවා. මෙයා ඉන්නේ කිලෝ 15. දැන් මේගොල්ලන්ගේ කෝට් එක තමයි මේ අපි කතා කරන්න ගියාම ගොඩාක් වෙලාවට අපි අවධානයට ලක් කරන්න ඕනේ කාරණා තමයි මේගොල්ලන්ගේ කෝට් එක. ස්නවුසර්ස් ලයික් කෝට් එක. මේගොල්ලන්ගේ රවුලක් වගේ එකක් තියෙනවා. එතන මේ කෝට් එක ආරක්ෂා කරන්න මොනවද කරන්න සාමාන්‍යයෙන්? ඇත්තටම grooming කරන්න ඕනේ හරියට. සාමාන්‍යයෙන් කීපාරක් කරනවා. උදේටයි හවසටයි දෙකම කරනවා නම් තමයි හොඳ. මගේ busy schedule එකත් එක්ක මට පොඩ්ඩක් අමාරුයි මේවා කරන්න. ඊට පස්සේ ට්‍රිම් කරන්න ඕනේ සාමාන්‍යයෙන් සති 6කට සැරයක් වගේ. මේ අපර් කෝට් එක තමයි ට්‍රිම් කරන්නේ පල්ලෙහල ඒක අපි ඉතුරු කරනවා ඒක තමයි යාලගේ අර ක්වොලිටි එක තියෙන්නේ රයිට් ඊට පස්සේ හොඳ ෂැම්පු එකක් පාවිච්චි කරන්න ඕනේ normal මේ ෂැම්පු ගන්න තු පොඩ්ඩක් හොඳ ෂැම්පු එකක් නැත්නම් යාලට මේ අපේ ලංකාවේ හැටියට වෙද එකත් එක්ක පොඩ්ඩක් ස්කින් මේ රෑෂ් එන්න ඉඩ තියෙනවා දැන් මේ රස්නේ වෙද එක දැන් මේගොල්ලෝ මෙච්චර බලපාන්නේ නැද්ද පොඩ්ඩක් බලපානවා හරි අමාරුයි මෙයාට එහෙම පොඩ්ඩක් දැන් අපි එළියේ වෝක් එකකට එහෙම අරන් ගියොත් එහෙම සෑහෙන මහන්සි දිව පොඩ්ඩක් එළියට ඇවිල්ලා වැඩි ඊපස්සේ අර කැස්ස වගේ එනවා ගොඩක් මහන්සි වුණා ගේ ඇතුලේ ෆෑන් එක දාලා හරි AC එක වගේ දාලා තියෙනවා නම් පොඩ්ඩක් හොඳට ඉන්නවා රයිට් ඉතින් මේගොල්ලන්ගේ ආහාර දේවල් මොනවද මේගොල්ලන්ට ආහාරයට ගන්නෙ ඩොග් ෆුඩ් මත් ගන්නෙ නැත්නම් වෙන ಜಾති දෙනවද උදේ මම කැම්වෙල් දෙකක් දෙනවා මං උදේට ඩොග් ෆුඩ් දෙනවා ඊට පස්සේ හවසට බතුයි චිකනුයි අනලා विटामिन मोना दी
පිල්ස්වත් තාම මොනවත් දීලා නැහැ වැක්සිනේෂන් එකෙන් පස්සේ තමයි දෙන්නේ ඊට පස්සේ මේ දෙන්නට මම දීලා තියෙනවා ස්කින් එකට මේ කෝට් එකට හරියන්න විටමින් එකක් දුන්නා ඒත් ගොඩක් සැරයක් නෙවෙයි මට බය වුණා අර ලංකාවට ආවට පස්සේ කෝට් එක වෙනස් වෙයි කියලා බයද මම දුන්නා කොහමද ඇත්තටම වෙනස් වුණා මෙයාගේ පාට හැම සෑහෙන වෙනස් වුණා ස්කින් එක පොඩ්ඩක් මේ සිල්කි වැඩි වැඩි වුණා මෙහෙට ආවට පස්සේ දැන් කටව තුන්දෙනෙක් ඉන්නවා අපි කියමු ෆෑන්ස්ලට මේක බලන් ඉන්න කට්ටියට ස්නවුසර්ස්ලට ආදරය කරන කට්ටියට ස්නවුසර්ස්ලට කැමති කට්ටියට ඕගලන්ට පුළුවන් ලංකාවේ පළවෙනි වතාවට ගන්න හිරාන් ඉන්න වෛරන්ගේ නම් එක අපි දාන්නයි හිරාන්ගේ නම් එකට කතා කරලා පුළුවන් ගන්න හැබැයි පොඩි පොඩි කොන්දේසි වගේක් තියෙනවා කැමති නෑ මේගොල්ලොම වෙනම විදියකට පාවිච්චි කරන කට්ටිය මේගොල්ලොම මිලදි ගන්නවටත් ඉතින් අපි පොඩක් හිරාන් මතක් කරමු දැන් මේගොල්ලොන්ගේ ගණන් කොහමද මේගොල්ලෝ කොහොමද ගන්න ඔබාගේ එක අමාර ගානම මං හිටියේ ඊටත් මම බලන්න ගොඩක් ෆැමිලිස් පොඩි ළමයි ඉන්න ෆැමිලිස් වගේ හිටියා නම් ඒ තමයි මේ හොඳයි දැනටම දෙන්නේ කන්ෆර්ම් කරලා තියෙනවා මට තාම දුකයි ඉතින් මේ ඔයා ආදරෙන් හදන කට්ටිය ඉන්න ඕ ඉතින් දැන් මාස දෙකක් කියන්නේ දැන් මේගොල්ලෝ පොඩ පොඩ හපන පොඩ පොඩ දඟ කරන වයස ඉතින් ඒ වයසත් එක්ක ඔන්න ආදරෙන් බලා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ස්නවුසර්ස්ලා ගැන දන්න කට්ටිය ඉන්නවනම් චාන්ස් එක තියෙනවා ලංකාවේ පළවෙනි වතාවට වෙන කාගේ ගාවවත් නැති ඩොග් බ්‍රීඩ් එකක් හදන්න ඔයාලට උවමනාවක් තියෙනවනම් හැමදාම දකින ඩොග් බ්‍රීඩ්ස් වලට යන්නේ නැතුව අලුත් ඩොග් බ්‍රීඩ් එකක් හදන්න උවමනාවක් තියෙනවනම් මෙන්න චාන්ස් එක තියෙනවා ස්නවුසර්ස්ලා ලංකාවේ මට දන්න විදිහට මම දන්න විදිහට සහ අපි පෙට්ටොක් ලින්ක් කරලා තියෙන ඒවත් එක්ක 10කට වඩා අඩු සංඛ්‍යාවක් තමයි ඉන්නේ ඉතින් ඒ 10 ඇතුළේ එක්කෙනෙක් වෙන්න චාන්ස් එක තියෙනවා ඔයාලට දැන්ම කතා කරන්න මේ ඉන්නේ හිරන්. හිරන්න කතා කරන්න පුළුවන්. හිරන්න කතා කරලා ඕගොල්ලොන්ගේ ආදරණීය සුරතලාව වෙන් කරවා ගන්න පුළුවන්. ඇවිල්ලා බලන්න. මේ ඉන්නේ තාත්තා. හකි. ඊට පස්සේ අම්මා ඉන්නවා මෙතන. ඉතින් අම්මයි තාත්තයි පෙන්නලා පැඩව සෙට් එකත් අපි ඔන්න පෙන්නවා. ඉතින් කතා කරන්න දැන්මම බොහොම ස්තුතියි හිරන් අපිත් එක්ක එකතු වුණාට. Thank you very much ආට. ඉතින් අද ප්‍රෝග්‍රෑම් එකකින් හැම වෙලකම අපි ගිහිල්ලා එන්න අද ස්නවුස ගැන කරේ. जय मैं पेटोक सुरतुलुन बेनवेनी।